ලංකාබිමානී ලේන් කඳුලින් දහදියෙන් ජීවිතය ජයගත් දිරිය මිනිසුන්ගේ කතාව සෑම ඉරිදා දිනකම FM 91.7 91.9 පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවය ආයුබෝවන් සුබ දවසක් අදත් අපි සූදානම් ලංකාබිමානී වැඩසටහනෙන් තවත් ව්‍යවසායකයෙක්ගේ අත්දැකීම් අලුත් පරම්පරාවට නව පරම්පරාවට යකරන්නේ ලංකාබිමානී වැඩසටහනේ අරමුණ අභිමතාර්ථයේ බවට පත්වෙන්නේම මේ රට තුල සිටින කීර්තිමත් එහෙම නැත්නම් මේ මහ පොළොව තුල ව්‍යවසායකයෙක් විදියට හොඳින් පැලවුණු ව්‍යවසායකයෙක්ගේ අදහස් ටික නව පරම්පරාවට අලුතින් පැල විදියට හැදෙන්න ඉන්න ව්‍යවසායකයන්ට යාකරන එක අදත් එහෙම අදහසක් බලාපොරොත්තුවක් ඇතුව අපි ආරාධනා කළේ තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති සුමේද ඇල්පිටිය මහත්මයාට ආයුබෝවන් සුබදවස දැන් සුමේද ඇල්පිටිය මහත්මයා ඔබතුමන් තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපතිතුමන් අපිට ඉස්සෙල්ලම කියනකොට තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ මොනවද නිෂ්පාදනය කරන්න කියලා මුලින්ම අපි නිෂ්පාදනය කරනු ලබන්නේ හඳුන්කූරු හා ඒ අදාළව තියෙන සුවඳ දූපය සුවඳ පහන්තිරාදී නිෂ්පාදනය තමයි අපි නිෂ්පාදනය කරනු ලබන්නේ දැන් මේ ව්‍යාපාරයේ ඔබතුමන්ට දෙමව්පියන්ගෙන් ලැබෙන එකක්ද සුමේද ඇල්පිටිය මහත්මයාට ඒ කියන්නේ પરම්පරාවෙන් ලැබෙන එකක්ද එහෙම නැත්නම් ඔබතුමන් සෝත්සාහයෙන් පටන් ගත්ත එකක්ද මම අහම්බෙන් විදේශ රටකට ගිය වෙලාවකදී අහම්බෙන් පටන්ගත් ව්‍යාපාරයක් විදේශ රටකට ගිය වෙලාවේදී අහම්බෙන් පටන්ගත් එකක් ඒ තුළ යටි කතාවක් තියෙනා වගේ මට හැඟෙනවා ඔව් ලොකු කතාවක් තියෙනවා අපි ඒ ලොකු කතාව පොඩ්ඩක් කෙටි කරලා කියමු මම ව්‍යාපාරයක් හැටියට ඉස්සර කරගෙන හිටියේ මේ විදේශයේ තායිලන්තයෙන් ඇඳුම් ගෙනල්ලා මගේ ව්‍යාපාර ෂොප් එකක් තිබුණේ ඒක විකුණන එකට ඒකට ඇඳුම් ගන්න මම නිතරම යනවා තායිලන්තයේ මේ මාසෙකට තුන් සැරයක් නැත්නම් හතර සැරයක් දින තුනකට යනවා උදේවරු තමයි මේ ඉතින් ඇඳුම් ගන්න තියෙන්නේ හවස්වරු මං යොදාගත්තේ මං ෆ්‍රී හවස්වරු ඒ වෙලාව යොදාගත්තා පන්සල් බලන්නේ මොකද තායිලන්තේ විශාල පන්සල් ප්‍රමාණයක් තියෙන බැංකොක් වල ඉතින් මං හැමදාම යනකොට ඉන්න මගෙත් එක යන ත්‍රිවිල් රියදුරෙක් හිටියා එයා එක දවසක් මට කිව්වා ටිකක් දුර පන්සලක් තියෙන එක බලන්න යන්න කැමතිද කියලා මං කිව්වා කමන්නේ ඉතින් කිලෝමීටර් 60ක් විතර එහා තියෙන්නේ බැංකොක් නගරේ ඉඳන් ඉතින් එයා මාව එතනට එක්කන් ගිහිල්ලා මේ බලලා එන අතරතුරේ මට අහම්බෙන් ස්වාමින්වහන්සේ නමක් හම්බුණා. ඒ හාමුදුරුව මේ මාත් එක්ක මගේ මූණ දිහා බලලා එකපාරට මහත්ය ලංකාවද කියලා මම ගෝ එහෙම හාමුදුරුව මම වැඳලා මේ මං හාමුදුරන්ගේ නම සිහිපත් කරන්න ඕනේ පයාගල ඥානාලෝක හිමි කියන නම එතුමන් වහන්සේගේ නම. ඉතින් ඒ පන්සල ඊට පස්සේ හාමුදුරුවෝ ඇහුවා මේ මහත්තයා මේ මොකද කරන්නේ කියලා. මම කිව්වා ස්වාමීනි මම මේ ව්‍යාපාර මේ වැඩ කරන්නේ හවස්වරුමට නිදහස්. ඉතින් මගේ මේ රියදුරා එක්කගෙන ආවා මේ පන්සලට. කිව්වා මානේ කොච්චර හොඳද මම මේ පන්සලට ඇවිල්ලා අවුරුදු 8ක් විතර වෙනවා. මේ වෙනකම් මට ලංකාවේ කිසිම කෙනෙක් හම්බුන්නේ නැහැ මහත්තයා විතරයි හම්බුනේ. මම දන්නවා ලංකාවේ මිනිස්සු ගොඩක් එනවා මේ ව්‍යාපාර වලටයි විනෝද වෙන්නයි ෂොපින් කරන්නයි. මේ නමුත් මේ පන්සලට නම් කවුරුකත් ආවේ නැහැ මට හරි සතුටුයි ලංකාවේ කෙනෙක් දැක්කම කියලා ඒ යම් මහත්තයා තේ එකක් බොන්න කියලා. ඉතින් මම එකන් ගිහලා හාමුදුරන්ගේ අතින්ම තේ එක හදලා හාමුදුරුවෝ තේ එකක් බොන ගමන් මම බිම වාඩුනේ. හාමුදුරුවෝ පොඩි කාමරයක් තිබුණේ හාමුදුරුවෝ ඇඳේ වාඩුනා මම මට වාඩින්න තිබුණේ බිම. මම බිම් වාඩිලා තේ බොන ගමන් රටේ තොරතුරු අරමේ ආහනකට මම දැක්කා මේ හාමුදුරන්ගේ මේසු උඩ තියෙනවා ඒ කාලේ ඔයාට මතකත් ඇති පුංචි ඉපදිලත් නැතු ඇති ඒ කාලේ හඳුන්කුරු පැකට්ටුවක් හම්බුණා. ඉතින් ඒක බලලා මං කිව්වා ආ මේ හාමුදුරන්ට ලංකාවේ හඳුන්කුරු පෙට්ටියකුත් හම්බෙලා තියෙන කියලා කිව්වම ඔව් මේ තායි පිරිසක් ගෙන ලංකාවට ගිහලා එන ගමන් මට හඳුන්කුරු පෙට්ටියක් ගෙනාවා මේ කියලා කිව්වම මම හාමුදුරුවෝ මහත්තයා පෙට්ටිය අතර ගන්න කිව්වා. ඉතින් මං අතට අරගෙන හාමුදුරන්ගේ මූණ දිහා බැලුවම කිව්වා ඇතුළ බලන්න කියලා. ඇතුළ බලනම ඒ කාලේ හීනි කූරු හතක් හරි නමයක් හරි තෙල් කඩ දහියෙන් එකමතලා පුංචි පෙට්ටියක දාලා තිබ්බම එළියට අරගත්තම අරක කූරු ටික කඩා හැලුණා කළු කුරු ටික ඔක්කොම බිම හැලුණා අතේ ගෑවුණා එතන විනාශ වෙලා ගියා. ඊට පස්සේ හාමුදුරු කොහොම ඉන්න මහත්තයා කියලා හාමුදුරුගේ මේ කබඩ් එක ඇරලා තායිලන්ත හඳුන්කුරු පැකට් එකක් දීලා මට පෙන්නුවා. බලන්න මේ දෙකේ වෙනස මං කෝ අහසයි පොළොවේ වගේ කියලා. ඊට පස්සේ හාමුදුරු මෙන්න මේ වචනේ කිව්වා බලන්න මහත්තයා අපේ එවුන්ට හඳුන්කුරුවක්වත් හදාගන්න බෑ. මේ බලන්නකෝ මේක කොච්චර ක්වලිටියක් තියෙනවද කියලා මට මේක දැන් ගෙනත් දුන්නා මට ලැජ්ජ හිතුණා කිව්වා මේ තායිලන්ත මිනිස්සු මේ පැකට් එක. ඊට පස්සේ හාමුදුරුගේ මහත්තයා ඔය අනම්මනම් බිස්නස් හරියන්නේ
ලංකාවට කියලා හොඳ කොලිටි මේ වගේ කොලිටි හඳුන් කූරක් හදන්න මහත්ය දියුණු වෙනවා කියලා. මම පොඩ්ඩක් ඔළුවත් කසලා අතින් මේ මං කියන්නේ හඳුරන්නේ මම දන්නේ හඳුන් කූරු මොනෙන් හඳුනනද ඒවට ගන්න අමුද්‍රව්‍ය මොනවාද කොහොමද සුවඳ කවන්නේ මම මේකක් දන්නේ මට දන්නේ නැති විෂයක්. විෂයක් මම දන්නේ එකම දේ හඳුන් කූරු පත්තු කරන්න විතරයි කියලා. එතකොට හඳුන් කෝ නෑ නෑ මහත්යෝ අපි මේ ලෝකෙට එනකොට කිසි දෙයක් දැනගෙන ඉන්නේ ආවට පස්සේ තමයි හැමදේම ඉගෙන ගන්නෙ. මෙලෝ උත්සාහයයි පෙරපිනයි තියෙනවා නම් ඕනම කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්. ඒ දෙකම තියෙන්න ඕනේ කියලා. ඒ කියලා හඳුර මට ඇඟිල්ල දික් කළක මහත්තයට ඒ දෙකම තියෙන මහත්මයෙක්ගෙන් කරන්න කියලා. මම කිව්වා බලන්නම් කියලා. නෑ බලන්නම් නෙමෙයි මහත්තය අද පොරොන්දු වෙන්න කරන්නම් කියලා අදිෂ්ඨාන කරගෙන යන්න මෙතනින් කියලා. මම හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ පවුගෙන්ද මගේ තායි මේ ෆැමිලි එකක් හිටියා ජෝඩුවක් ඒ දෙන්න මට හරියට උදව් කරන එහෙ ගියාම ඒගොල්ලන්ට ඊට පහුවෙන්ද මං කිව්වා මෙන්න මේ මහා අම්බේ මං මේ වගේ තැනකට ගියා. ගියාම ඒ හාමුදුරුවෝ මට මේ මහා අදහස් දුන්නා පුළුවන් නම් මට ඕගලන්ගේ රටේ මේ හඳුන් කූරු හදන ෆැක්ටරිය පෙන්වන්න බලන්න ඕනේ පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. එතකොට මේ ඒ නෝනායි මහත්තයෝ අයා දන්නවන්නේ තායිලන්තේ කොච්චර ලොකුද මේ අපිත් දන්නේ කොහෙද හඳුන් කූරු හදන්නේ කියලා. අපිත් කරන්නේ හඳුන් කූරු පත්තු කරන එක විතරයි. ඒක නිසා මේ අපි ඊළඟ පාර එනකොට අපි හොයලා තියන්නම් කියලා. ඒකම ඉතින් මේ දැන් මාව ඒගොල්ලෝ අලුත් ෂොපින් මේකකට එක්කන් යනවා මේ ටී-ෂර්ට් වගේක් ගන්න. ඒ යන අතරතුරෙන් තමයි කාර් එකේදී තමයි ඔය කතාව කිව්වේ. ඊට පස්සේ මේ කතා කරලා විනාඩි 10ක් විතර යනකොට මම දැක්ක අහම්බෙන්ම අපි යන පැත්තට විරුද්ධ පැත්තේ විශාල හඳුන් කූරයක් වේලෙන් දාලා තියෙනවා. ඊට මං කෑගල කිව්වා මේ අර අර තියෙන හඳුන් කූරු නේද කියලා. ඇහුවම ඕ එතකොට ඉංග්‍රීසියෙන් කිව්වා you are so lucky මේ let's go and see කියලා. කා වාහනේ නැවත යූටර්න් එකක් දාලා එතනට ගිහිල්ලා මට අවසර ගත්ත ඇතුළ බලන්න. ඉතින් ඒගොල්ලෝ දුන්න ඉඩක් දුන්නා. ඉතින් ඒ කාලෙත් හඳුන් කූරු හැදුවේ අතින් ඒ 1989 මේ අතින් හදන මේ තිබුණේ ඒ දා තමයි මම දැක්කේ ජීවිතේ හඳුන් කූරු හදන හැටි. ඉතින් ඒගොල්ලන් හදන එකේ අපේ එකේ වෙනසක් තිබුණේ ඒගොල්ලන්ගේම නිකන් යුනිෆෝම් එකම එක කූරු 10ක් ගත්ත කූරු 10ම එක වගේ. ඉතින් ඒකත් මම දැනගත්තේ කොහොමද ඒක කරන්නේ කියලා. ඒක තමයි ප්‍රධානම රහස ඒගොල්ලන්ගේ. ඉතින් අමුද්‍රව්‍ය ටික ඔක්කොම දේවල් ටික ඉගෙනගෙන ආවා. ලංකාවට ඇවිල්ලා මම මාස කීපයක් රිසර්ච් එකක් කරා. කොයිද හඳුන් කූරු හදන්නේ, මොනවද ලංකාවේ හඳුන් කූරු ගන්න අමුද්‍රව්‍ය, ඔහොම කැලණි පාලමේ වැල්ලම්පිටිය පැත්තේ රත්මලානේ ඔය එක එක තැන්වල ගිහිල්ලා මම බල්ලා. ඒ අතර මට එක්කෙනෙක් කිව්වා මේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ස්වන් රැකියාවට මෙහෙම උගන්වනවා. එතන ගිහින් බලන්න මම එතනටත් ගිහින් ඉගෙන ගත්තා. ඒගොල්ලොත් උගන්වන්නේ අර ස්ටයිල් එකම තමයි. මේ කිසිම ක්වලිටියක් නැති මේ මොකද ඒගොල්ලන්ට දන්නේ කොහෙද දන්නේ දැනුම ඒක තමයි දැනුම. ඔය 1980 ගණන් 89. ඊට පස්සේ මම තව ළමයි 4 දෙනෙකුත් අරගෙන පොඩියට සුළුවට මේ අර ක්වලිටියට හඳුන් කූරු හැදුවා. හදලා මට තිබුණ මේ හදලා ඔක්කොම උනාට පස්සේ මම කොස්ටින් කරාම ඒ කාලේ සාමාන්‍ය හඳුන් කූරු පැකට් එකේ මිලදී තිබුණ රුපියල් 2.50යි 3යි තමයි 3යි 3.50 තමයි වැඩි උපරිම. ඉන්දියන් හඳුන් කූරු ඒ කාලෙත් ඇවිල්ලා තිබුණා. එතකොට ඒවා රුපියල් 14යි 15යි 20යි 4යි තිබ්බේ. දැන් මම ක්වලිටියට හඳුන් කූරු හදලා හොඳ මස තියෙන මේ දාලා අර නැවෙන්නේ නැති වුණ හොඳ ස්ට්‍රේට් කූරු අරගෙන දාලා ලස්සන පෙට්ටියක් දාලා හොඳම සුවඳකුත් කොමාරි පිටකොටින් හොයාගෙන තෝරලා දාලා කරාම මගේ කොස්ට් එකම වුණා රුපියල් 10ක්. ඉතින් මම මුදලක් තියාගන්න එපා ලාභයක් මේ. එතකොට මම රුපියල් 2ක් එක පැකට් එකකින් තියාගත්තා. තියාගෙන වෙනද පොළට මම ඉස්සෙල්ලම් බෙල්ලන් විලට සිලිසිලි බෑග් වල දාගෙන මේ බෙල්ලන් වලට ගිනිච්චා. දැන් මේ වෙළඳ පොළ පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ රුපියල් 3.50ට 4ට හඳුන් කූරු පෙට්ටියක් තියෙන කාලේ රුපියල් 12ට හඳුන් කූරු පෙට්ටියක් වෙළඳ පොළට දැම්මම වෙළඳ පොළ ගැටලුවක් ආවේ නැද්ද? ඒක තමයි මම මේ ඊළඟට කියන්න හදන්නේ. වෙළඳ පොළට ඉස්සෙල්ලම අරන් ගිහලා මම කඩේ බෙල්ලන් ගිල කඩ මුද්‍රාලයට මම පෙන්නුවා. කිව්වා ලස්සනයි, හොඳයි, කූරුත් හොඳයි, සුවඳත් හොඳයි, ඔක්කොම හොඳයි. කීයද මාතේ ගන්න? මං කිව්වා මං ඔයගලන්ට රුපියල් 12 ගන්න දෙන්නම්, ඕගොල්ලෝ 13ට හරි 13.50ට හරි විකුණන්න කියලා. ඒ මිනිස්සේ hina වෙලා මගෙන් ඒ ගත්ත බණ්ඩල් එක මගේ පැත්තට විසකලා කිව්වා පිසුද මහත්තය මේව පුළුවන් ද රුපියල් 13.50ට විකුණන්න? ලංකාවේ 3.50 හඳුන් කූරු ගණන් වැඩි කියනවා. එහෙම නැතිනම් ගණන් වැඩි එකක් ගන්නවා නම් ඉන්දියන් හඳුන් කූරු ගන්න මාතේ පිට තායිලන්ත ක්‍රමයට හැදුවට මේක කොහොමද ලංකාවේනේ ගන්න හැකියි. ඊට පස්සේ
ප්‍රදේශන දෙවෙනි කඩේදී හැමතැනම මාව එලව ගත්තා. උත්තරේ එකයි. එකයි දුන්නේ. ඊට පස්සේ මම පැත්තට ගිහලා පොඩ්ඩක් කල්පනා කරලා බලුවා අර හම්දුරුව මට මාර වැඩේ නේ මේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හදන්න කියලා මම අමාරු වැටුණා. දැන් මම මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මම මේ ටිකක් වෙලා කල්පනා කරලා මම මුල් කඩේට ඇවිල්ලා මම දුසින් තුනක් මුදලාලිට දීලක මුදලාලි මේ දුසින් තුන තියාගන්න. මට සල්ලි එපා. මා මුදලාලිට පුළුවන් නම් මේ මේ ඔතන විකුණන්න උත්සාහ කරන්න. මම මුදලාලිට නොමිලේ පැකට් එක දෙන්න කූරක් පත්තු කරලා සුවඳ මිනිසුන්ට දැනෙන්න තියන්න. මම සිංගල අවුරුද්දෙන් පස්සේ බඩු විකුණොත් එහෙමයි නැත්නම් මම බඩු ටික රිටර්න් අරගෙන යන්නම් කියලා. ඉතින් මට හොඳ මතකයි මම දැන් මේ අප්‍රේල් මාසේ 8 වෙනිදා වගේ 1990. ඊට පස්සේ මම කඩ කොටම ඒ විදිහට නොමිලේ දීගෙන ගියා පැකට් එක. ඉතින් ඒගොල්ලෝ නොමිලේනේ ඉතින් විකුණොත් එහෙමයි නැත්නම් එහෙමයි කියලා ගන්න. ඊට පස්සේ මම අප්‍රේල් මාසේ 16 වෙනිදා තෙල් ගහන අවුරුද්ද දවසේ මම ඇවිල්ලා කඩවල බලාගෙන ගියා. එක කඩේකවත් මගේ හඳුන් කෝරු නැහැ පේන. මං හිතුවා මේ විකුණන්න බෑ ගණන් වැටෙන නිසා මේ පිටිපස්සට දාලා ඇති කියලා. ඊට පස්සේ මම මුල් කඩේට ගින් කිව්වා මුදලාලි මං අර හඳුන් කෝරු රිටර්න් ගෙනියන්න ආවි කියලා. මොන හඳුන් එයාට මම මතක නැහැ. මොන හඳුන් කෝරුද කියලා. එතකොට මම එයා මම කිව්වා අර මං තායි හඳුන් කෝරු ගෙනද දැම්මේ මම. මේ ඊට පස්සේ එයා කිව්වා මහත්ය බඩු ගෙනාවද කියලා. මං කිව්වා නෑ මේ බඩු ගෙනාවේ නෑ. මොකද ඕගොල්ලෝ කිව්වනේ ගණන් වැඩි විකුණන්න බෑ. නෑ නෑ මහත්ය මහත්යගේ හඳුන් කුටි උණකෙවුන් වගේ ගියා. මහත්ය 13:15 වගේ විකුණන්න කිව්වේ බඩු යන්න පටන් අපි 15ට එක 15ට බඩු ඉවරයි කියලා. ඉතින් ඊට පස්සේ මට කියනවා දුසින් දැන් ඉසල එලෝ ගත්තන එපා කියලා. එහෙනම් මහත කියලා දුසින් 20ක් ගේන්න 30ක් ගේන්න ඒ වගේ ඔය කඩ ටිකේ ඔක්කොගෙම කිව්වා. ඒක මට ඔබතුමන් කියන්න ඕනේ මට තායි නම වැටුනේ කොහොමද කියන එකත්. ඒක තමයි මම අහන්න හිටියේ. මේ තායි එක සම්බන්ධයෙන් නිසාද දැන් මම මෙලෝදයක් දන්නේ නැතුවනේ මේ ව්‍යාපාර පටන් ගත්ත තායිලන්තයේදීනේ. ඉතින් අර මම තායිලන්තේ අර මේ මගේ හිතවත් ෆැමිලි එකට මම කිව්වා මේ හදිසියෙන් මම ලංකාවට ගිහිල්ලා මේ හඳුකුරු පැකට්ටුවක් නිෂ්පාදනය කරලා මාකට්ට දැම්මොත් ඕගලංගේ රටට කරන ගෞරවයක් හැටියට තායි මගේ නම සුමේද තායි සුමේද කියන නම නිකම් මේ යාන ගමන් වාහනේදී විහිළුවට වගේ කිව්වේ. ඉතින් ඒ නම තමයි දැන් අද මෙයා වුණේ තායි සුමේද කියලා. අවුරුදු 33ක් 34 මේ අවුරුදු 34 අභියෝග ඇවිල්ලා නැද්ද තායි සුමේද කියන මේ නිෂ්පාදන සහ නිෂ්පාදන පෙළට? අභියෝග නම් නොයෙකුත් ආරවලදී ආවා. එයින් ආපු ලොකුම අභියෝගය තමයි කොරෝනා අභියෝගය. නැත්තම් අපිට ඒතර යුද්ධ කාලේදී ප්‍රශ්න ආවා. ඒවත් සමනය කරගෙන ඔලුස්සගෙන පොඩ්ඩක් හැදීගෙන එනකොට තමයි කොරෝනා ආවේ. කොරෝනා එකෙත් මාස දෙකක් අපි වහලා තියලත් ළමයින්ට පඩි ටික ගෙදරටත් ගිහිල්ලා දුන්නා. මොකද ආයතනෙත් ළමයින් උත් රැකගන්න ඕන නිසා. ඉතින් ඒකෙන් පස්සේ මේ කොරෝනා එකත් ඉවර වෙලා දැන් ටික ටික හැදීගෙන එන අතර මේ ආර්ථික අවපාතයෙන් අපි බොහොම අමාරුවටම වැටුණා. නමුත් දැන් අපි බොහොම අමාරුවෙන් බැංකුවලින් ලෝන් අරගෙන අරහිමේ කරගෙන ඇදගෙන යනවා. මං හිතනවා ඉදිරි කාලයේදී හරියයි කියලා. 4 දිනකින් පටන් ගත්ත ව්‍යාපාරයෙන් දැන් කී දෙනෙක් සේවකයෝ විදිහට දැන් අපේ කෙලින්ම වැඩ කරන 80ක් විතර. ඊට අමතරව වක්‍රව වැඩ කරන 300ක් විතර. දැන් ලංකාව පුරාම ඕනම තැනක තායි සුමේද හඳුන් කුරු ඇතුළු නිෂ්පාදනයක් ගන්න පුළුවන්. ලංකාවේ තියෙන සීලම සුපිරි වෙළඳසැල්වල අපේ නිෂ්පාදනයන් තියෙනවා. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් එක අපි හයිඑන් ප්‍රොඩක්ට් එකක් හැටියට තමයි විකුණන්නේ. ඉතින් ඉහළ ස්ථානවල හැමතැනම තියෙන. ඊට අමතරව වෙනත් සන්නාම වලිනුත් අපේ නිෂ්පාදනය යනවා. අපේ ප්‍රොඩක්ට් යන්නේ වෙන මේ ලංකාවේ තියෙන ඉහළ පෙළේ සන්නාම තියෙන තැන්වල ඒ විකුණන්නේ අපේ ප්‍රොඩක්ට්ස්. මුල් කාලීනව ස්වාමින් වහන්සේ නමක් තායිලන්තයේදී කිව්ව නිසා පටන් ගත්තට ව්‍යාපාරේ ගැටලුවක් නැහැ. ඔබතුමන් දැනුම හොයාගෙන ආවේ තායිලන්තේ ඉඳන් ලංකාවට එද්දිම. හැබැයි ප්‍රාග්ධනය ඒ වගේ දේවල් හොයාගන්න ගියාම ඔබතුමන්ට ගැටලුවක් ආවේ නැද්ද ආරම්භක යුගයේ? ඔය කියන්නේ 1989 විතර. ඔව්. එතකොට මගේ ගාව තිබුණා පොඩි වාහනයක්. මම ඒ වාහනේ විකුණලා තමයි මේකට ප්‍රාග්ධනය යෙදුවේ. මොකද ආදායමක් ආවේ නැහැ. මාස 6ක් යනකම් මේ ළමයින්ට නිෂ්පාදන හදලා ස්ටොක් කරගන්න ඕන නිසා. ඉතින් ඒ වගේ තිබුණා. මට මං ඒ පටන් ගත්ත ස්ථානයේ ගෙදර මං අඳුරන ඇන්ටිගෙනෙක් මට නොමිලේ දුන්නා මුල් මාස 6. පස්සේ මාසිකව ගෙවන්න කියලා ඒ වගේ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ කරගෙන යනකොටත් අපිට මේ ලංකා බැංකුවලින් ගොඩක් ආධාර ඒ කාලේ හම්බුණා.
දැන් මේ හඳුන් කුරුසයි ආශ්‍රිත නිෂ්පාදන කිරීමේදී අමුද්‍රව්‍ය හොයාගන්නේ ලංකාවෙන්ද එහෙම නැත්නම් අපි ආනයනය කරනවද ලංකාවෙන් අපි අයිටම් මේ දෙකක් පිටරටින් ගේනවා එකක් තමයි සුවඳ සුවඳ වර්ග මොකද ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ලංකාව නිෂ්පාදනය කරන්න බැහැ ඒ සෙන්ට් වර්ග අනිත් එක තමයි මේ මෑතකදී ඉඳන් මේ දැන් 2010 වර්ෂයේ ඉඳන් හඳුන් කුරු හදන මැෂින් ආ පිටරටකින් ඒකට අවශ්‍ය වෙන උණකූර ලංකාවේ හදන උණකූරෙන් බැහැ දාන්න ඒක හිර වෙනවා කැඩෙනවා ප්‍රශ්න ගොඩක් තියෙන ඒ චීනෙන් එනවා ඒ ඒ ඒ උණකූර ඊට අමතරව අනිත්‍යව සියල්ලම ලංකාවේ ඒ කියන්නේ දැන් හඳුන් කුරු නිෂ්පාදනය වෙන්නේ යන්ත්‍රানুසාරයෙන් යන්ත්‍රানুසාරයෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අපි අතෙන් හදන එකක් වෙන්නේ නැහැ නෑ දැන් වෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් විශාල ප්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කරන්න පුළුවන් පුළුවන් සාමාන්‍ය අපේ රටේ වෙළඳපළට කොච්චර ප්‍රමාණයක් ඔබතුමන්ගේ දැන් මේ හැටියට දැන් අවුරුදු 34ක අධ්‍යක්ෂකම් තිබෙනවා සාමාන්‍යයෙන් දෛනිකව කොයි වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද ලංකාවට දෛනිකව කෝටියක් විතර හඳුන් කුරු වෙනවා හොඳයි දැන් ඊළඟ කතාව ඔබතුමන් මේ ව්‍යාපාරය ඇවිල්ලා දැන් මේ අලුත් ව්‍යාපාරයත් එක්ක අර පරණ ව්‍යාපාරය මගහැරුණාද ඔබතුමන්ට නැහැ ඇත්තටම මම මේකට මම පරණ ව්‍යාපාරය කරේ තවත් එක්කෙනෙක්ක සම්බන්ධව එයාට ඒක දීලා මම මේකෙන් මේක පටන් ගත්තා දැන් මෙතනින් ව්‍යාපාරය ඉස්සරහට යද්දී කාට හරි දැන් අවුරුදු 34ක ව්‍යාපාරයක් ඔබතුමන් ගොඩනගලා තිනවා අලුත් પરම්පරාවේ කාට හරි දරුවෙක්ට හරි කාට හරි එහෙම ව්‍යාපාරේ බාර දීලා තිනවා ඉස්සරහට අරගෙන යන්න මගේ සහෝදරයෙක් ඉන්නවා ඒගොල්ල කරගෙන යනවා බලන්න පුළුවන් හරි දැන් ගොඩක් අය සුමේදල් පිටියේ මහත්මයා තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමන් වගේ අවදානමක් ගන්න කැමති නැහැ සමහරලාට හාමුදුරු කෙනෙක් නෙමෙයි කවුරු කිව්වත් අම්මා තාත්තා කිව්වත් ව්‍යාපාරයක් කරමු ඒ වගේ යෝජනාවක් આવොත් සමහරලාට පොඩ්ඩක් අඩියක් දෙකක් පස්සට ගන්න මොකද කැමති කවුරු හරි ගාව ගිහිල්ලා රස්සාවක් කරලා මාසෙ අන්තිමට කීයක් හරි ගන්න වර්තමානයේත් එහෙම සමාජයේ අති විශාල පිරිසක් ඉන්නවා ඒ වගේ කෙනෙක්ට මොකද ඔබතුමන්ට තමන්ගේ කැමැත්තෙන් සෝත්සාහයෙන් නැගිටිච්ච කෙනෙක් විදිහට මොකක්ද ඒ අයට දෙන්න තියෙන පණිවිඩය ඇත්තටම මේ ව්‍යාපාරය පටන් ගන්නකොට කැපවීමක් කරන්න ඕනෙමයි බය වෙන්න හොඳ නැහැ ආවොත් එහෙමයි නැවොත් එහෙමයි ඒ විදිහට කරන්න නමුත් ආවේ නැහැ කියලා ඒ පස්සෙම සැලෙන්නේ නැතුව ඊට පස්සේ තවත් ඒට වටපිටාවල් හදා ගන්න ඕනේ මේක කොහොම හරි ගොඩ ගන්න මගේ තියෙන මේකම මේක තමයි මං මේ හොඳ නිෂ්පාදනයක් හොඳ තත්ත්ව පාලනයනියුත් හොඳ නිෂ්පාදනයක් දුන්නත් ගාන ප්‍රශ්නයක් නැහැ මිනිස්සු ගන්නවා මගේ ආයතනයේ තියෙන සමහර අඳුකුරු ගොඩාක් මිල අධිකයි ඒක පැකට්ටුවක් රුපියල් 1750යි මිනිස්සු හාගෙන ඉන්නේ ගන්න ඒ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ නිෂ්පාදනය මාකටෙන්ද ඒව ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒ ප්‍රමිතිය කොහොමද ඔබතුමන් පවත්වාගෙන යන්නේ අඛණ්ඩව මේ අවුරුදු 34ක් තිස්සේ ඔව් ඒකට අපි ප්‍රමිති පාලනය කරන මේක පිටිස දාලා ඉන්නවා නිතරම චෙක් කරන මමම ගිහිල්ලා මේ ළමයින්ක වැඩ කරන සමහර අවස්ථාවල ඉතින් මම බලනවා මොකද්ද මේ තියෙන්නේ කවදාකවත් ඒ ප්‍රමිතිය වැඩි කරනවා මිසක් අපි අඩු කරන්නේ නැහැ සමහරට හදිසියේ මැනිෆැක්චරින් පෝල්ස් එනවා ඒක සාමාන්‍ය දෙයක් අපේ හඳුන් කුරු නෙමෙයි ඕනම රතවාහන වලත් එනවා නෙමෙයි ඒ වගේ අවස්ථාවල් අවිල්ලා තියෙනවා ඉතින් අපි ඒවා කස්ටමර්ගෙන් කොම්ප්ලේන්ට් එකක් ආවොත් ඒකට සමාභජනය කළ යාට නොමිලේ පැකට් කීපයක් යවලා ඒ මේ පැකට් ටික ගෙන්නගෙන ඒකේ වෙලා තියෙනයි කියලා ඒක මොකද හේතුව කියලා බලලා ඒ වගේ සර්විස් එකක් තියෙනවා අපි දෙනවා අපි කරනවා හොඳයි අද අපි ලංකාභිමානී වැඩසටහනින් කතා කරන්නේ තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති සුමේදා ඇල්පිටිය මහත්මයා සමග එතුමන්ගේ මේ ව්‍යාපාරය ආරම්භ කිරීමේ කතාව එතුමන් අපිත් එක්ක කියමින් ඉන්නේ අහම්බේකින් ආරම්භ කරපු ව්‍යාපාරයක් අද අවුරුදු 34ක් තිස්සේ දිගහැරණු මහ දැවැන්ත ව්‍යාපාරයක් දැන් ලංකාව තුළ ඔබතුමන්ගේ සියලු නිෂ්පාදන ඔබතුමන් කියන විදිහට ඕනම වෙළඳසැලකින් ගන්න පුළුවන් ඔබතුමන් කල්පනා කළා නැද්ද විශේෂයෙන්ම දේශීය වෙළඳපළේ තිබෙන මේ හා සමාන සෙසු නිෂ්පාදනයක ගත්තම මෙහි ප්‍රමිතිය ඉහළයි කියලා ඔබතුමන් තහවුරුවක් එක දෙනවා ඒක අවුරුදු 34ක් මේ වෙළඳපළ තුළ තහවුරු වෙච්ච දෙයක් ඒ නිසා විදේශීය වෙළඳපළට යන්න ඔබතුමන් කල්පනා කළා නැද්ද අනිවාර්යයෙන්ම අපි දැන් ගිහිල්ලා තියෙන්නේ විදේශීය වෙළඳපළ ඇත්තටම ඉන්දියානු ඒකාධිපතිත්වයෙන් මුළු ලෝකෙම හඳුන් කුරු මේක අල්ලගෙන තිබුණේ ඒක බිඳ දමමින් අපි දැන් වසර කීපයක සිට ලෝකෙ තියෙන ඉතා ඉහළ ලොකුම රටවල් වලට අපි හඳුන් කුරු දැන්ට යවනවා යතර ඇමරිකාව කැනඩාව එංගලන්තය ජර්මනිය ඩුබායි ඕස්ට්‍රේලියාව ආදි රටවල් චෙක් රිපබ්ලික් ස්කොට්ලන්ඩ් බෙල්ජියම් ඒ වගේ රටවලට යනවා
මේ හඳුන්කූරු අපි යවන්න දැන් කාලය. මේ මම තමයි මුලින්ම හඳුන්කූරු කොලිටිට හදලා ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අද උදව් ඇතුවේ ලංකාවේ ඉසිසෙල්ලාම ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්කූරු අපේ රටේ හඳුන්කූරු ගෙනෙහිලා ප්‍රදර්ශනය කරේ මගේ ආයතනයේ මම තමයි 1994 වගේ කාලෙදී. ඒ කියන්නේ ඉතා කෙටි කාලයක් තුළ ඒ කාර්යය කළා අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් තුළ. අර ඔබතුමන් මුල් කිව්ව කතාවට මට මේ ආයිපොඩක් මතක් වුණේ. ඔබතුමන් අර ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්න ඊට පස්සේ ගියාද? මුල් කාලේ හාමුදුරුවෝ හම්බුණා. නමුත් දැන් එතුමන් වහන්සේ මම හිතන වනගත වෙලා හරි ඉන්නේ තායිලන්තේ. දැන් කිසිම ආරංචියක් නැහැ එතුමන් වහන්සේ ගැන. උන්වහන්සේ කැමැත්තක් ප්‍රසාදයක් ඒ මුල් කාලේ නෝ හම්බුණාම හරිම සතුටු වුණා. එයා බොහොම සතුටු වුණා. මේ එකපාරක් ලංකාවට ආපු ආවිල්ලත් මගේ ආයතනෙත් බැලලා එයා හරියට සතුටටපත් වුණා. හොඳයි. දැන් අලුත් ව්‍යාපාරිකයෙක්ට අලුතෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් නව පරම්පරාවේ කෙනෙක්ට ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම සුමේද මහත්මයා ඒ අයට තමන් ආයෝජනය කරන මුදල පිළිබඳව ප්‍රාග්ධනය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඒත් එකම දැනුම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. වෙළඳපළ හොයාගන්නේ කොහොමද ප්‍රශ්න ගණනාවක් කියනවා. ඔබතුමන් මේ සියල්ල මැනවින් ඉතිහාසය තුළ කළමනාකරණය කරගෙන තියෙනවා. මොකක්ද මේ අලුත් අයට ඔබතුමන් කියන්න පුළුවන්? අපි එකින් එක ගත්තොත් කොහොමද ප්‍රාග්ධනය හොයාගන්න? සමහර කෙනෙක් මට සල්ලි නෑ, මට ප්‍රාග්ධනය නෑ, බැංකුවකට ගිහිල්ලා මට ණයක් හම්බෙච්ච නැති නිසා ව්‍යාපාරික අදහස අතහැරලා දාන්න පුළුවන්. එහෙම අයට මොකක්ද ඔබතුමන් දෙන පණිවිඩය? අපේ රටේ ගොඩක් නිෂ්පාදනයක් කරන්න පුළුවන් එච්චර ලොකු වියදමක් නැති ඒවා තියෙනවා. දැන් මේ මම කීපයක්ම දැකලා තියෙනවා ලොකු වියදම් යන්නේ සුළුයෙන් පොඩියට පටන් අරගන්න පුළුවන් කෙනෙක්ගෙන් ගෙදරින් හරි ඉල්ලගෙන හරි. ඉතින් අර එක රැයෙන් ව්‍යාපාරිකෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට කාලයත් කැපවීමත් කරන්න වෙනවා. කොහොමද කැපකිරීම කරන්න ඕනද මම හිතන විදිහට? මොනවද කරන්න වෙන්නේ ව්‍යාපාරිකයෙක්? ඒ කියන්නේ හොඳ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙකුට වඩා හොඳ ව්‍යවසායකයෙක් වෙන්න මොනවද කරන්න ඕනේ? තමන් වැඩ කරන කාලය පැය 8 නෙමෙයි, පැය 24ම ඒ ව්‍යාපාරය වෙනුවෙන් කැප කරන්න ඕනේ. අනිත් තමයි දැන් ඔයා මේ ව්‍යාපාරයක් කරලා එන ආදායම සියල්ල තමන්ගේ මුදල නෙමෙයි. ඒවා දැන් මමත් මගේ ආයතනෙ දෙනුත් මම ගන්නෙ මේ පඩියක් සැලරියක් මගේ. දැන් මමත් අනවශ්‍ය ලෙස එහෙම ගත්තොත් එහෙම ව්‍යාපාරයට ලොකු බාධාවක්. ඉතින් ඒවා හරියට කළමනාකරණය කරගෙන තමයි යන්න ඕනේ. මුදල් ටික හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඔබතුමන්ට කාගෙන් දේ සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ? ඇත්තටම මම හැමදේම මගේ තීරණ අනුව තමයි හැමදේම කරන්නේ. ඔබතුමන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවත් ඉගෙනගෙන තිබෙනවද? නෑ, එහෙම දෙයක් විශේෂ මේ ඉගෙනගෙන තිබුණේ නෑ. සාමාන්‍ය දින පොඩි කාලේ කැමැත්ත තිබුණේ ව්‍යාපාර කරන්න. හොඳයි. දැන් සාමාන්‍යයෙන් එහෙම හොඳ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්, නිෂ්පාදකයෙක් වෙන්න කල්පනා කරන කෙනෙක් මොන වගේද ඈත් වෙන්න ඕන ඔබතුමන් හිතන විදිහට? සමහර අය අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන හැම ඔබතුමන් ඔය කිව්වා. මොන වගේද එයා ඈත් වෙලා ඉන්න ඕනේ? ව්‍යාපාරික ඉලක්කයක් තිබෙනවා නම් මම අවසානයේ මෙතනට යනවා කියලා. ඇත්තටම මම කියනවා මේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන විදිහට අර හම්බෙන මේකෙන් හතරට බෙදලා ඒ සිස්ටම් එක තමයි අපිත් කරගෙන යන්නේ. ඒකයි ඉතින් දැන් රටේ නොයෙකුත් මිනිසුන්ගේ තරුණ ජීවිත විනාශ කරන දේවල් තියෙන. ඉතින් ඒ හැමදේම අපි දැනගෙන හැම එකින්ම බේරිලා ගියොත් තමයි දියුණු වෙන්න පුළුවන් කියලා ඒක තමයි මගේ අදහස. දැන් රටට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා විවිධ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු ඔබතුමන්ගේ මේ ව්‍යාපාරය සඳහාම හොඳ ආයෝජකයෙක් අපේ රටට ආවොත් ඔබතුමන් මේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න සූදානම්ද? අපි හිතමු ඔබතුමන්ගේ මිලට වඩා අඩු මිලකට අඩු පිරිවැයකට වෙන රටකින් ඇවිල්ලා ඒ ප්‍රමිතියටම කෙනෙක් නිෂ්පාදනය කරනවා. ඔබතුමන්ට පුළුවන් දේ තත්ත්වයට මුහුණ දෙන්න. ඒක ලොකු භයානක ප්‍රශ්නයක්. ඇත්තටම අපේ රට ආයෝජක ගෙන්නනකොට රටේ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලේ වුණත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒ ගේන ආයෝජකයා ගේන නිෂ්පාදනයන් හරි වෙළඳපොළට දාන දේ මේ ඒ වෙලාවේ ලංකාවේ තියෙනවද කියලා. තියෙනවා නම් ලංකාවේ නිෂ්පාදනයට බාධා නොවන දැන් එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එක්තරා ආයතනයක් විශාල වශයෙන් මුදල් තියෙන මුළු ලෝකෙටම අඳුන්කුරු සප්ලයි කරන ආයතනයක් දැන් අපේ රටට ඇවිල්ලා
වෙන සිංහල නමකින් තව ව්‍යාපාර අරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ට සුවඳ වර්ග අඩුවට ගේන්න පුළුවන්. ඒගොල්ලෝ පෙට්ටි ටික පිටරටින් ගේනවා. ගෙනල්ලා මුළු ලංකාවේ කඩවලට එහෙම මේ ඉතා අඩුවට දෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක මට විතරක් නෙමෙයි අපේ දැන් මේ ලංකාවේ සමනේ ලංකාවේ මේ කර්මාන්තයේ දෙන කී දෙනෙක් විතර ඉන්නවා ඒක තමයි මම කියන්නේ දැන් ලංකාවේ දැන්ට ඉන්නවා 30,000ක් විතර හඳුන්කුරු නිෂ්පාදනය කරන ඒ කියන්නේ ලංකාවේ නිවෙස් වල සිට නිවෙස් වල ඉඳන් ඒගොල්ලන්ට සම්බන්ධව ඉන්නවා ඔක්කොම වැඩ කරන අය බැලුව 1,03,000ක් විතර ඉතින් අර ඔක්කොටම ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ හරියට හරි ආයෝජකයෝ ගෙන්නන්න නැතුව තියෙන නිෂ්පාදනය කරන රටේ අපි කොච්චර අමාරුවෙන්ද මේවා නිෂ්පාදනය කරලා මේ එළියට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකපාරටම විශාල ඒගොල්ලෝ දැන් හදන්නේ මේ මුදල් හම්බ කිරීම නෙමෙයි. ඒගොල්ලන්ට ඕනතරම් සල්ලි තියෙන. ඒගොල්ලෝ හදන්නේ මුළු ලංකාවේම ආධිපත්‍ය තනිකර ඒගොල්ලන් අතට අරගෙන අනිත් අය ඔක්කොම අර වචනෙන් කියනවනේ මරලා දාන්න හදන අනිත් ආයතන. ඉතින් ඒකට රජය පොඩ්ඩක් මැදිහත් වෙලා බලන්න ඕනේ මේ ඒ වගේ ව්‍යාපාර ඉදිරියට ලංකාවට එනකොට ලංකාවේ තියෙන ව්‍යාපාර වලට මොකද වෙන්නේ කියලා. ඔබතුමන් දිරියෙන් නැගිටපු ව්‍යාපාරිකයෙක් විදිහට මේ අවුරුදු 24ක් තුළ අමාරුවෙන් නැගිටපු ව්‍යාපාරිකයෙක් විදිහට තරුණ ව්‍යවසායකයෙක්ට අපි කියන්නේ ව්‍යවසායකත්ව රටක් හදමු කියන සංකල්පෙනේ දැන් තියෙන්නේ. එහෙම සංකල්පයක් තියෙන නම් ඒ ව්‍යවසායකයන්ට යම් කිසි ආකාරයක අතදීමක් දෙන්න ඕනේ. අපේ වැඩසටහනින් අපි උත්සාහ කරන්නේ ඔබ වැනි පරණත ව්‍යවසායකයන්ගේ අදහස් ඒ අයට යාකරන එක. මොකක්ද අවසාන වශයෙන් ඔබතුමන් ඒ අයට අමාරුවෙන් නැගිටින්න කැමැත්තෙන් ඉන්න අයට මොකක්ද දෙන පණිවිඩය? බය වෙන්න එපා. කොහොම හරි නැගිටලා මේ ව්‍යාපාර කරන්න කවදා හරි මහන්සි වුණොත් තමන්ට ජය ගන්න පුළුවන්. අවදානම් අභියෝග වලට බය වෙන්න එපා කියන එක කියන්නේ. අවදානමක් අභියෝගයක් හිතට දැනෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒකට කාගේ හරි හිතවත් කෙනෙක් හරි ව්‍යාපාරය කරන කෙනෙක්ගෙන් සාකච්ඡා කරලා ඒකට ගන්න ඕන ගන්න අවශ්‍ය දේව උපදේශ ටික අරගෙන ඒ වගේ මට මාව හම්බෙන්න එනවා ගොඩක් අය. එහෙම මෙචා ඉන්න එහෙම ගොඩ ගිය අය ඉන්නවා ගොඩක් අය. ඉතින් ඒ වගේ මේ ඇවිල්ලා ඔබතුමන්ගෙන් කවුරු හරි අලුතෙන් ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක් මම අනිවාර්යයෙන්ම උදව් කරනවා උපකාර කරනවා එයාට උපදෙස් දෙනවා. ඔබතුමන්ගේ ව්‍යාපාරයෙන් පටන් ගන්නවා කොහොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔව් ලංකාවේනේ ඉතින් අපේ මොකද මම දන්නා මම එහෙම කෙනෙක් පටන් ගත්ත අපිට අපේ මේකට දැන් ඉන්නවා මොකද අපි දැන් ඒ අවුරුදු 34ක් තිස්සේ ගොඩනැගිච්ච ව්‍යාපාරය. ඔව් ඒක නේද. හොඳයි. අවසාන වශයෙන් මොකද රටේ පුරවැසිය සමස්තයටම ඔබතුමන්ට කියන්න තියෙන්නේ? දේශීය නිෂ්පාදන මිලදී අරගෙන අපේ දේශීය කර්මාන්ත රැකගන්න උදව් කරන්න කියලායි මට කියන්න තියෙන්නේ. ලංකාවේ සියලුම පුරුෂයන්ට අපේ දේ නිතියෙන් අගයන්න කියලා. හොඳයි. එහෙමනම් අද අපි ලංකාභිමානී වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්නේ. අද ලංකාභිමානී වැඩසටහනින් අපි කතා කළේ තායි සුමේද එන්ටර්ප්‍රයිසස් අධිපති සුමේද ඇල්පිටිය මහත්මයා සමග. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි. අද අපේ කණ්ඩායම නිෂ්පාදන සහයනෝක ගමගේ හසිනි ඉරේෂානි අද නවමාධ්‍ය සහයක අසු කළ අධීක්ෂණ ඉන්දික ජයරත්න නිෂ්පාදනය කළ සුජාතා කරුණාරත්න මම ගයන් කෞශල් ජයවීර ලබන සතියත් මුණගැහිමු ලංකාභිමානී වැඩසටහනින්. ලංකාභිමානී ලේන් කඳුලින් දහදියෙන් ජීවිතය ජයගත් දිරිය මිනිසුන්ගේ කතාව සෑම ඉරිදා දිනයකම FM 91.7 91.9 පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්.